ශාන්ති 2024 11/27 උදෑසන මුරලී බාබ්දදා මදුවන් අද මුරලිසාරය සෝමිහිරිදරුවනි මෙම සීමිත ලෝකේ නිෂ්පර දේවල් වෙනුවෙන් ඔබගේ කාලය අපතේ නොහරින්න ඔබගේ බුද්ධිය තුළ නිරන්තරයෙන් රාජකීය සිතිවිලි තබා ගන්න. බබගේ ප්‍රශ්නයද පරම්පියා ලබා දෙන සෑම උපදෙසක්ම ක්‍රියාවට නැංවේ හැක්කේ කුමන දරුවන්ටද? බබගේ පිළිතුර ඇතුළන්තයට යොමු වී සිටින සහ කිසිම බාහිර ආටෝපයක් නොපෙන්වා ඒ වෙනුවට ආධ්‍යාත්මික කුල්මත් භවයේ සිටින අයට පියාගේ සෑම උපදේශයක්ම ක්‍රියාවට නැංවේ හැක. ඔය දරුවන් තුළ කිසිම පුහුමානයක් නොතිබිය යුතුයි. ඔබ තුළ සම්පූර්ණ පිරිසුකම තිබිය යුතුයි. ඔය ජීවාත්ම ඉතා යහපත් වී ඔබ තුළ සත්‍ය සෙනෙහස තිබිය යුතුයි. ලුණු අතුර වැඩි සංස්කාර කිසිම විටක නොතිබිය යුතුයි. මන්ද ඔබට පරම්පරාවේ සෑම උපදෙසක්ම ක්‍රියාවට නැංවීමට හැකිවන්නේ ඒ විට පමණයි. ඕම් ශාන්ති. ඔය දරුවන් අසුන්ගෙන සිහි කිරීමේ වන්දනා ගමනේ යනවා පමණක් නොව, නමුත් ශ්‍රීමත් පිළිපැදීමෙන් ඔබ සුර දූතයන්ගේ දේශය පරිස්ථාන ස්ථාපිත කරන බවට ආධ්‍යාත්ම ගෝල්මත් බවත් ඔබට තිබෙනවා. ඔබ තුළ බොහෝ සතුර සහ උද්‍යෝගය තිබිය යුතුයි. මේ වන විට සියලු වැඩකට නැති දේවල් සහ කසල ඉවත් වී තිබිය යුතුයි. අසීමිත පියා දැකීමෙන් ඔබ තුළ විශාල උද්‍යෝගයක් තිබිය යුතුයි. ඔබ වැඩියෙන් සිහිපත් කිරීමේ වන්දනා ගමනේ රැඳි සිටින තරමට වැඩි ප්‍රගතියක් ඇති වෙයි. ඔය දරුවන් වෙනුවෙන් ආධ්‍යාත්මික විශ්වවිද්‍යාලයක් තිබිය යුතු බව පරම්පියා පවසයි. ඔබගේ වන්නේ ලෝක ආධ්‍යාත්මික විශ්වවිද්‍යාලයයි. එසේනම් මෙම විශ්වවිද්‍යාලය තිබෙන්නේ කොහෙද? ඔබ වෙනුවෙන් විශේෂයෙන් විශ්වවිද්‍යාලයක් නිර්මාණය කරනවා. ඒ සමගම බොහෝ රාජකීය නේවාසිකාගහරයක්ද තිබිය යුතුයි. ඔබගේ සිතිවිලි බොහෝ රාජකීය විය යුතුයි. දිවරාත්‍රිය ඔය දරුවන්ට උගන්වන්නේ කෙසේද සහ ඔබ ලෝකයේ පාලකයන් බවට පත්වන එම උසස්ම විභාගවලින් සමත් කරවන්නේ කෙසේද ගැන පියා සිතයි. ආයතම කාලයේ ඔය ජීවත්ව සම්පූර්ණයෙන්ම පිවිතුව සිටි අතර එබැවින් ඔබගේ ශරීරය සම්පූර්ණයෙන් පිවිතුරු සහ අලංකාරව තිබුණා. ඔබට බොහෝ ශ්‍රේෂ්ඨ රාජධානියක් තිබුණා. මෙම සීමිත ලෝකයේ වැඩගෙන දේවල් වෙන්න ඔබගේ බොහෝ කාලය අපතේයයි. ඔය ශිෂ්‍යයන් තුළ කිසිම කිරිට සිතිවිල්ලක් නොතිබිය යුතුයි. ඔබ ඉතා හොඳ කමුතු බොහොමයක් ඇති කරයි. නමුත් යෝගාවේ බලය නොමැත. ඔබ මේ දේවල් අර දේවල් කරන්නේ කෙසේද කියා එකිනෙකාට බොහෝ මුසා කතා ගොතා කියයි. මායාද පවසන්නේ මා ඔවුන්ගේ නාසයෙන් හෝ කන් දෙකෙන් ඔවුන් අල්ලා ගන්නම්. පියා කෙරේ සෙනෙහස නොමැත. මෙවන් කියමනකි. මනුෂ්‍යයන්ට සිදුවීමට අවශ්‍ය දේ එකක් නමුත් සිදුවන්නේ විනද්දයක්. එබැවින් මායා ඔබට කිසිවක් කිරීමට ඉඩ නොදෙයි. මායා ඔබ බොහෝසේ මුලා කරයි. ඇය ඔබගේ කන් දෙක කපා දමයි. පියාවේ දරුවන් බොහෝ ශ්‍රේෂ්ඨ කරවයි. ඔහු ඔබට යම් යම් දේවල් කරන්නට ගියා උපදෙස් ලබා දෙයි. බාබා ඉතාම රාජකීය දියණියන් සේවය කිරීමට පිටතටද යවයි. සමහර දරුවන් බාබාගෙන් මෙසේ විමසයි. බාබා අපි පුහුණු වීමට යා යුතුද? බාබා පවසන්නේ දරුවනේ ප්‍රථමයෙන්ම තමන්ගේම දුර්වලතා ඉවත් කර ගන්න.
තමන්ව පරික්ෂා කර බලන්න. මට කෙතරම් දුර්වලතා තිබෙනවද? මායා ශ්‍රේෂ්ඨ මහරහතන්වත් ලුණු වතුර බවට පත් කරවයි. පියා කිසිය සිහි නොකරන එවන් ලුණු වතුර වැනි දරුවන් සිටි. ඔවුන් මෙම ධර්මයේ අයනු ආයන්නවත් තවම නොදනි. ඔවුන් විශාල බාහිර ආටෝපයක් පෙන්නයි. මෙහි ඔබ බොහෝ ඇතුළාන්තර යොමු වී සිටිය යුතුයි. කෙසේ වෙතත් ඔබගේ සමහර දරුවන් හැසිරෙන්නේ නූගතුන් ලෙසයි. සමහර මිනිසුන් සුළු දේවල් ප්‍රමාණයක් සුළු මුදල් ප්‍රමාණයක් තිබෙන විටත් ඔවුන් බොහෝ කොල්මත් වේ. ඔවුන් සම්පූර්ණයෙන් බංකොලොත් බව ඔවුන්ට වැටහෙන්නේ නැහැ. ඔවුන්ට මේ වටහා ගැනට මා ඉඩ නොදෙයි. මායා බොහෝ සේ බලවත්තේ. බාබා ඔවුන්න සුළු වශයෙන් ප්‍රශංසා කරත් ඔවුනින් බොහෝ සතුරු වෙනවා. ඔය දරුවන්ට හොඳින් ඉගෙන ගත හැකි අංක එකේ විශ්වවිද්‍යාලයක් තිබිය යුතු බව බාබා දිවාරය සිතයි. ඔබ දිවිලෝකට යන බව දන්නා නිසා ඔබගේ සතුරේ අංශක බොහෝ ඉහළින් තිබිය යුතුයි. ඔබ කුල්මත් බවින් තබා ගැනීමට බාබා ඔබට විවිධ මාත්‍රා ලබා දෙයි. බංකොලොත් පුද්ගලයෙක් මද්‍යසාරය පානය කළතු සිතන්නේ ඔහු රජෙක් කියායි. නමුත් මද්‍යසාරයේ බලපෑම අවසන් වූ විට ඔහු සිටි තැනට නැවතත් පත් වේ. කෙසේ වෙතත් මෙහි ඔබට තිබෙන්නේ ආධ්‍යාත්මික කුල්මත් බවයි. අසීමිත පියා ඔබගේ ගුරුවරයා වේ. ඔබට උගන්වන බවත් ඔබට අහවල් දේ කිරීමට කියා උපදෙස් ලබා දෙන බවත් ඔබ දන්නවා. ඇතැම් විට ඔබගෙන් සමහරෙකුට පුහුමානයක් තිබෙයි. මායා සිටනවා නොවේද? ගෝතන් ලද ව්‍යාජ කතා පුවත් බොහෝ තිබෙයි. ඒ ගැන අහන්නවත් එපා. එවන් දරුවන්ට මෙහි දිගටම සිටිය නොහැකි බව බාබාට වැටහි. ඔබගේ ඇතුළාන්තයෙන් බොහෝ සේ පිරිසුදුකම තිබිය යුතුයි. ඔය ජීවාත්ම ඉතා යහපත් විය යුතුයි. ඔබ පෙම් සබඳතාවයකින් විවාහ වී ඇත. පෙම් සබඳතාවකින් විවාහ විට එම විවාහයට බොහෝ සෙනෙහස තිබේ. එමෙහි කායන කෙනා සියලු සැමියන්ගේ සැමියාය. එබැවින් එක්කෙනෙක් පමණක් නොව ඔබගෙන් බොහෝ දෙනෙකුට ප්‍රේම විවාහ තිබේ. ඔබ සියලු දෙනාම පවසන්නේ ඔබ ශිව බාබා සමග විවාහ ගිවිසගෙන ඇති බවයි. ඔබ දෙවුල වසුන් ගැනීමට යනවා. මේ විශාල සතුටට කාරණාවක්. බාබා ඔබ කෙතරම් සරසන්නේද කියා ඔබගේ ඇතුළාන්තෙන් ඔබ සිතිය යුතුයි. ශිව බාබා මෙම කෙනාගේ මාර්ගෙන් ඔබ සරසයි. ඔබ නොකඩවා බාබා සිහි කිරීමෙන් ඔබ සතෝපදාන වන බව ඔබගේ බුද්ධිය දන්නවා. වෙන කිසිම කෙනෙක් කිසිසේත් මෙම දැනුම නොදනි. මේ ගැන මහා කුල්මත් බවක් තිබේ. වර්තමානයේ ඔබට තිබිය යුතු කුල්මත් බව නොමෙත. ඔබට අතීන්දිය සුඛය ගැන දැන ගැනීමට අවශ්‍ය නම් ඒ ගැන ගෝප සහ ගෝපිකාවන්ගෙන් විමසන්න. ඔබගෙන් ඇතැම් ජීවාත්ම බොහෝ කෙලිටිය. ඒ හරියට ඔබ කසල ගොඩක් මත හිඳගෙන සිටිනවා වැනිය. පියා පැමිණ ඔබ පරිවර්තනය කරයි. ඔබ නැවුම් කරයි. මිනිසුන් තම ග්‍රන්ථි වෙනස් කරගත්තට ඔවුන් බොහෝ සතුටපත් වෙනවා. ඔබට දැන් පියාව හමු වී තිබේ. එබැවින් ඔබගේ ඔරුව එතර වී ඇතිසේය. ඔබ දැන් අසීමිත පියාට අයත් බැවින් ඔබ ඉතා විගසින් තමම නිවැරදි කරගත යුතු බව ඔබට වැටහේ. ඔබ ඉතා සතුටු විය යුතු අතර මේ ගැන දිවාරෑ සැලකිලිමත් විය යුතුයි. රණ සූර්යයා ලෙස ඔබට හමු වූ ඇත්තේ කවුරුන්ද කියලා ටිකක් බලන්න. දිවාරෑ ඔබ මෙම සිතිරිවල නිවැලී සිටිය යුතුයි. බාබා පැහැදිලිව හඳුනාගෙන වටහා ගන්න අය පියාසර කිරීමට පටන් ගනී. ඔය දරුවන් දැන් සංගමයේ සිටින අතර ඉතිරි සියලු දෙනා සිටින්නේ කසල ගොඩේය. කුණු කන්දල් අසල
සාද ඇති එම කුඩා පැල්පැත්වල ඔවුන් වාසය කරනා වැනිය. බොහෝ කුඩා පැල්පත් ඇත. මේ විට අසීමිත බව පිළිබඳ කාරණයක්. ඔබට ඉන් මිදීමට උපකාරකීව සදා ශිවබාබා දැන් ඔබට ඉතා පහසු මගක් පෙන්වා දෙනවා. මිහිතම දරුවනි, මේ කළ ඔබගේ ජීවාත්ම සහ ශරීරය යන දෙකම අපවිත්‍ර බව ඔබ දන්නවා. ඔබ දැන් එම ලෝකෙන් ඉවත් වී ඇත. එම ලෝකෙන් ඉවත් වී ඇතියයින් පසුව මෙම දැනුමෙන් ආලෝකණය වේ. ඔබට පියාව හමුවේ ඇත. එබැවින් තව මොනවද? ඔබ අන්නයට විස්තර කරන්නේ ඔබට මෙම කුල්මත් බව තිබෙන විට පමණි. පරම්පයා ඇවිත් ඔහු ජීවාත්මන අපව පිවිතුරු කරනවා. ජීවාත්මයක් පිවිතුරු වනට ඔහුට ප්‍රථම පෙළේ ශරීරයක් ලැබේ. ඔය ජීවාත්ම දැන් අසුන්ගල සිටනේ කොහෙද කියා ටිකක් බලන්න. ඔබ ඉඳගෙන සිටනේ ඔබගේ පැල්පත්වල, ඔබගේ සිරුරු තුළ. මෙම ලෝකයේ තමෝපධාන්‍ය සම්පූර්ණයෙන් අපවිත්‍රයි. ඔබ ඉඳගෙන සිටින්නේ කුණු කසල කන්ද අසලයි. ඔබ ඉවත් වී ඇත්තේ කොහෙන්ද කියා ටිකක් සිතා බලන්න. පරම්පියා අවබෝධයෙන් එම එක තැන පල්වන අපිරිසුදු ජලයෙන් ඉවත් කරගෙන ඇත. එබෙන් ඔය ජීවාත්මයෙන් පිරිසුදු වෙයි. එවිට ඔබට වාසය කිරීමට අංක එකේ මාලිගා ගොඩනැගෙයි. පියා, ඔය ජීවාත්ම සරසා ඔබදී ලෝකෙට රැගෙන යනවා. ඔය දරුවන්ගේ ඇතුළාන්තෙන් මෙවන් සිතිවිලි සිදුවිය යුතුයි. පියා ඔබ බොහෝ කුල්මත් කරවයි. එකමත් ඒ කාලයකදී ඔබ බොහෝ ශ්‍රේෂ්ඨව සිටියා. ඉන්පසු ඔබ ක්‍රමක්‍රමයෙන් මේ වනතුරු වැටෙන්න පටන් ගත් අතර ඔබ දැන් පතුරටම ළඟා වී ඇත. ඔය ජීවාත්ම ශිවාගේ දේවාලයේ සිටි කාලේ ඔබ බොහෝ පිවිතුරු විය. එබැවින් ඔබ දැන් එකට එකතු වී විගසින් නැවත ශිවාගේ දේවාලයට යාමට උත්සාහ දැරිය යුතුයි. ඔය දරුවන්ට එසේ කිරීම තරම් සෑහෙන මොලයක් නැතිවීම ගැන බාබා බොහෝ පුදුමයට පත්වෙනවා. බාබා ඔබ ඉවත් කරගෙන තිබෙන්නේ කොහේ සිටද? මෙම පාණ්ඩව රජ ස්ථාපිත කළේ පියාය. කලක් දෙව්ලොව ලෙස තිබුණු භාරතය දැන් අපායයි. මේ සෑම දෙයකින්ම කියවෙන්නේ ජීවාත්ම ගැනයි. බාබාතුළ ජීවාත්ම කෙරෙහි මහා අනුකම්පාවක් තිබේ. ඔය ජීවාත්ම දැන් සිට මෙම ලෝකේ සම්පූර්ණයෙන් තමෝපධාන්‍ය. මේ නිසයි ඔබ පියාව සීකර මෙසේ කන්නලව් කරන්නේ. බාබා ඇවිත් අපව ආපසු නිවහනට ගෙන යන්න. ඔබ මෙහි අසුන් ගෙන සිටන අතර ඌවද ඔබට මෙවන් සිතුවිලි තිබිය යුතුයි. මේ නිසයි බාබා පවසන්නේ ඔය දරුවන් බෙරුවෙන් අංක එකේ විශ්වවිද්‍යාලයක් ගොඩනැගිය යුතුයි. එසෑම කල්පවලදීම ගොඩනැගෙනවා. ඔබගේ සිතිවිලි බොහෝ රාජකීය විය යුතුයි. වර්තමානයේ ඔබට එවන් කුල්මත් බවක් නොමැත. ඔබට එවන් කුල්මත් බවක් තිබුණා නම් ඔබට මහා විශ්වයන් පෙන්වීමට හැකි වෙයි. ඔය දරුවන්ට විශ්වවිද්‍යාලය යන්නේ අරුත වැටෙන්නේ නැහැ. එම රාජකීයත්තේ කුල්මත් බව ඔබ පවත්වා ගන්නෙ නැහැ. මායා ඔබ යටපත් කරනවා. බාබා පහදා දෙනවා. දරුවනේ, ඔබ තුර කිසිම වැරදියන්ද මේ කුල්මත් බවක් නොතිබිය යුතුයි. ඔබට කුමන සුසුකම් තිබෙනවාද? ඔබ කෙතරම් දුරට ඉගෙනගෙන උදව් කරනවාද කියා ඔය සෑම කෙනෙක්ම තමන්ව පරීක්ෂා කර බැලිය යුතුයි. ඔබ නිකම්ම ගොතන ලද කතා කියමින් නොසිටිය යුතුයි. ඔබ පවසන දේවල් ඔබ ක්‍රියාවට නැංවිය යුතුයි. ඔබ නිකම් මුසා කතා නොකිය යුතුයි. අද ඔබ යමක් කිරීමට යන බව කියයි. හෙට දවසේ මරණය පැමිණ ඔබට සියල්ල සම්පූර්ණයෙන්ම අවසන්නේ. ඔබ සරණම යුගයේ මෙසේ නොකියයි. දිව්‍ය ලෝකයේ අකල්මල් සිදුවන්නේ නැහැ. මරණයට හියා නොහැක. ඒ සතුරු දේශයයි. සතුරු දේශයට ඇතුළු වීමට මරණයට අයිතියක් නැත.
ඔබ රාවණගේ දේශය සහ රාමාගේ දේශය යන්නේ අවුත වටහා ගත යුතුයි. ඔබගේ යුද්ධය දැන් තිබෙන්නේ රාවණ සමගයි. සැරවදහනේ බොහෝ විස්මයන් සිදු කරයි. ඒ ඔබ සම්පූර්ණයෙන් අපවිත්‍ර කරයි. ජීවාත්ම අවධානයට පත්වීමෙන් ඔය ජීවාත්ම පිරිසිදු වේ. ඔබට හිදී කුමන ආකාරයේ මාලිගා තිබේද කියා ඔබට වැටහේ. ඔබ දැන් සිටින්නේ සංගම යුගයේය. ඔබ දැන් අංක පිළිවෙලට තමන්ව දියුණු කර ඔබ වටිනා බවට පත් කරයි. ඔය ජීවාත්ම අපවිත්‍ර වූ නිසා ඔබට අපවිත්‍ර ශරීර ලැබුණා. මා දැන් ඇවිසිටනේ ඔබ දෙව්ලොව වැසියන් කිරීමටයි. සිහි කිරීම තිබෙනවා සමගම ඔබට දිව්‍යමය ගුණ ධර්ම තිබිය යුතුයි. මේ ඔබගේ නැන්දම්මාගේ ගෙදර යනවා වගේ නොවේ. බාබා පැමිණ ඇත්තේ ඔබ මනුෂ්‍යයන්ගෙන් නාරායන බවට පරිවර්තනය කිරීමට බව ඔබට වැටහි. කෙසේ වෙතත් මායා අදුසමාන අන්දමකින් ඔබ සමග යුද්ධ කරයි. ඔබ සුප්‍රසිද්ධ සටන් කාමරය හඳුන්වන්නේ මේ නිසයි. වෙනත් අප්‍රසිද්ධ සටන් කාමෙන් නොමැත. ඔබ සටන් කාමෙන් ලෙස හඳුන්වයි. අනෙක් සියලු දෙනාගේ නම් වාර්තාගත සටහන්නේ. ඔවුන් අප්‍රසිද්ධ සටන් කාමෙන්ගේ සංකේතය ගෙන තිබේ. ඔබ කෙතරම් අදිෂ්ඨමානද කියතොත් කිසි කෙනෙක් ඔබ නොහඳුනයි. මායා පාලනය කිරීම සඳහා ඔබ මුළු ලෝකයේම ජය ගනී. ඔබ පරම්පියා සිහි කිරීමට ඇත් කරන විට මායා ඔබට ඔහු අමතක කරවයි. ඔය සෑම චක්‍රයකදීම ඔබගේම රාජධානිය ස්ථාපිත කරයි. ඔබ පියාව පමණක් සිහි කරන අප්‍රසිද්ධ සටන් කාමීය. මේ සඳහා ඔබට ඔබගේ අත්පා භාවිතා කිරීමටවත් අවශ්‍ය නොවේ. සිහි කිරීමේ සිටීමට බොහෝ ක්‍රම බාබා ඔබට පෙන්වා දෙයි. ඇවිදින විට සහ එහෙම යන්නේන විට ස්මරණ වන්දනා ගමනේ රැඳී සිටින්න. තවද ඔබ මෙම දැනුමද හැදෑරිය යුතුයි. ඔබ සිටියේ කෙලෙසද? එමෙන්ම ඔබ දැන් පත් ඇත්තේ කවුරුන් බවටද කියා ඔබට වැටහේ. එමෙන්න පියා, ඔබ පත් කරන්නේ කවුරුන් බවටද කියා ඔබට වැටහි. ඔව්, ඔබට ඉතා පහසු ක්‍රමවේද ලබා දෙයි. ඔය ජීවාත්ම කොහේ ජීවත් වුණත් ඔබගෙන් මලකඩ ඉවත් විය හැකිසේ පියාව සිහි කරන්න. ඔහු සෑම කල්පයකදී මෙම ක්‍රමය ඔබට පෙන්වයි. තමන් ජීවාත්මය බව සලකා පියාව සිහි කරන්න. එවිට ඔබ සතෝපදන්නේ. ඔබට මේ හැර වෙනත් බන්ධනයක් නැත. ඔබ නාන කාමරයට යන විට පවා තමන් ජීවාත්මයක් බව සලකා පියාව සිහි කරන්න. එවිට ජීවාත්ම මත ඇති කසල ඉවත් කළ හැක. ජීවාත්මය මත ඔබට තිලකයක් තෙවීමට අවශ්‍ය නැහැ. ඒ සියල්ල භක්ති මාර්ගයේ සල්පුණිය. මෙම ධර්ම මාවතේ ඒ කිසි දෙයකට අවස්ථාවක් නැත. ඔබට සතියකවත් වියදමක් පවා නැත. නිවසේ රැඳී සිටින අතරෝද නොකඩවා සිහි කිරීමේ රැඳී සිටින්න. ඒට පහසුයි. බාබා අපගේ පියා, අපගේ ගුරුවරයා සහ අපගේ ගුරුය. සාමාන්‍ය නීතිය වන්නේ ප්‍රථමයෙන් ඔබගේ පියාව සිහි කිරීම වන අතර එන් පසු ඔබගේ ගුරුවරයා සහ පසුව ගුරුය. ඔහුගෙන් ඔබට අධ්‍යාපනයක උරුමය ලැබෙන නිසා අනිවාර්යෙන් ගුරුවරයාව සිහි කරයි. පසුව විශ්‍රාමික වයසට ළඟා විට ඔබට ගුරු කෙනෙක් සිටී. මෙම පියා ඔබට සෑම දෙයක්ම තොග පිටින් ලබා දෙයි. බාබා ඔබට තොග පිටින් උපත් 21කට රාජධානියක් ලබා දෙයි. දැරියක් විවාහ වන දෑට අප්‍රසිද්ධව දෑවැද්දක් ලබා දෙයි. ඒ ඔවුන් පිටතට පෙන්වන්නේ නැහැ. අදුස්සමාන පරිත්‍යාගය සිහි කර තිබේ. සිය බාබාද අදුස්සමානයි.
මේ ගැන අහංකාරකමක් පිළිබඳ ප්‍රශ්නයක් නැත. සමහර මිනිසුන් බොහෝ අහංකාරකමක් තිබෙන අතර ඔවුන් අවශ්‍ය ඔවුන් දෙන දේ සියලු දෙනා දැනගත යුතු බවයි. මේ සෑම දෙයක්ම අදුෂ්‍යමානයි. පියා ඔබගේ දෑවැද්ද ලෙස මුළු ලෝකයේම ආධිපත්‍ය ඔබට ලබා දෙයි. ඔබ බොහෝ අදුෂ්‍යමාන අන්දමකට සරසනු ලබනවා. ඔබට අතිවිශාල දෑවැද්දක් ලැබෙනවා. කිසිවෙක් ඒ ගැන නොදන්නා ආකාරයකට පියා ඔබට ඒ ලබා දෙයි. මෙහිදී ඔබ යාචකයන් වන අතර ඔබගේ ඊළඟ උපදේශය ඔබගේ මුවේ රත්තරන් හැන්දක් තිබේ. ඔබ සන්ම යුගයේ ලෝකයට යනවා. ඒ සෑම දෙයක්ම රණින් නිම වී තිබේ. ධනවත් මිනිසුන්ට රණින් සැරසෝ විශාල මන්දිර තිබේ. අනිවාර්යම වෙනසක් තිබේ. මිනිසුන් දැන් වවුලන් මෙන් උඩුකුරුව එල්ලී සිට බව ඔබට වැටහි. මායාවුන්ට උඩු යටිකුරුව එල්ලී සිටීමට මඟ පාදයි. පියා දැන් පැමිණ සිටිනවා. එබැවින් ඔබ තුළ විශාල උද්‍යෝගයක් තිබිය යුතුයි. කෙසේ වෙතත් මේවා පරම්පියාගේ උපදෙස්ද බ්‍රහ්මාගේ උපදෙස්ද ඒවා පරම්පියාගේ උපදෙස්ද සහෝදරයාගේ උපදෙස කියා මායා ඔබට අමතක කරවයි. ඔවුන් මේ ගැන ව්‍යාකූලත්වයට පත් වෙයි. පියා පවසන්නේ උපදෙස් හොඳද නරකද කියා ඔබ සිතුවාට කමක් නැහැ. ඒවා පියාගේ උපදෙස් බව ඔබ සැලකිය යුතුයි. ඔබ ඒවා අනුගමනය කළ යුතුයි. ඒවා අත්තර දීමක් තිබුණත් ඔහුට එම බලය තිබෙන නිසා බාබාය නිවැරදි කරයි. මේ කෙනා සෑම දෙයක්ම අනුගමනය කරන්නේ කෙසේද කියා ඔබට දැකගත හැක. ඔහුගේ හිසේ අසුන්ගෙන සිටින්නේ කවුරුන්ද? ඔහු ශිව බාබා. ඔහුගේ බ්‍රහ්ම බාබා අසරින් අසුන්ගෙන සිටිනවා. ඔබට උගන්වන විට ගුරුන්ද ඔවුන් අසරින්ම ඔබට අසුන් ගැනීමට සලස්සයි. කෙසේ වෙතත් මේ කෙනාද උත්සාහ දැරිය යුතුයි. තමෝපදාන භවෙන් සතෝපදාන වීමට ඔහු උත්සාහ දැරිය යුතුයි. පියා පවසන්නේ ඔබ ආහාර පිළියෙල කරන වේලාවේ මා සිහි කරන්න. වෙනත් කිසිම කෙනෙකුට සිව බාබාගේ ස්මරණේ සිටමින් ආහාර පිළියෙල කරනු හැක. ප්‍රශංසා කරන බ්‍රහ්ම භෝජන වත්මන් කාලයේ පිළිබඳවයි. ලෞකික බ්‍රාහ්මණයන් එම ආහාර පිළිබඳව ප්‍රශංසා කර නමුත් ඉන්න දාස්වන්නේ කුමක්ද කියා උන්ට වැටහෙන්නේ නැහැ. නිකම්ම ප්‍රශංසා ගායනා කරන අයට කිසිවක් වැටහෙන්නේ නැහැ. කෙසේ වෙතත් යම් කෙනෙක් පුදන්නෙක් නම් ඔහු ආත්මන ලදි කෙනෙක් කියා ඔබට වටහා ගත හැක. එහි සරණම යුගයේදී ආගමට ලැබීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. මන්දෙහි භක්තිය නොමැති නිසා භක්තිය කුමක්ද කියා එහි සින්න කිසිවෙක් නොදනී. මිනිසුන් ඥාන භක්තිය සහ වෛරාගය ගැන පවසයි. මෙම ව්‍යාහාර අංක එක එකකි. මෙම දැනුම දහවල වන අතර භක්තිය රාත්‍රියයි. ඔබට රාත්‍රිය කෙරේ වෛරාගයක් තිබෙන විට ඔබට දහවලට යාමට හැකි වේ. මේ ඉතාම පැහැදිලි. ඔබ දැන් වැටහි ඇති බැවින් ඔබ තවදුරටත් වැටි වැටි ගමන් කිරීමට අවශ්‍ය නැහැ. පියා පවසන්නේ මා සිහි කරන්න. මා ඔබ ලෝකයේ පාරකයන් බවට පත් කරවනවා. මා ඔබගේ අසීමිත පියාය. මම ලෝක චක්‍රය පිළිබඳ දැනුම හැදෑරීම ඉතා පහසුයි. බීජය සිහි කරන්න. එමෙන්ම වෘක්ෂය සිහි කරන්න. ඒ දැන් කලුගේ අවසානය නිසා සර්ණම යුගේ පැමිණීමට ඉතා ආසන්නයි. ඔබ දැන් සංගම යුගේ හිඳමින් ලස්සන මල් බවට පත් වෙනවා.
ඔය ජීවාත්ම සතෝපදාන වන බැවින් ඔබට ජීවත්වීමට සතෝපදාන මාලිගා ලැබෙයි. මුළු ලෝකයේම අලුත් වෙනවා. එබැවින් ඔය දරුවන් බොහෝ සතුට අත්විඳිය යුතුයි. අච්චා සුමීරි, ආදරණීය, බොහෝ කරක් නැති වී සිට දැන් හමු දරුවන්ට ඔබගේ මම පියා බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුභ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආජහද පියාගෙන් ආධ්‍යාත්මය දරුවන්ට නමස්කාර. ආජහත දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. අද දානය සඳහා සාරාංශය අංක 1. ඔබ සීමත් අනුගමනය කිරීමෙන් ඔබගේ සුර දූත දේශය පරිස්ථාන ස්ථාපිත කරන බවට කුල්මත් බව නිරන්තරයෙන් පවත්වා ගන්න. සියලු නිෂ්පල දේවල් සහ කසල ඉවත් කර මහා උද්‍යෝගයක් පවත්වා ගන්න. අංක 2. බොහෝ රාජකීය සිතිලි ඇති කරන්න. ඉතා හොඳ රාජකීය විශ්වවිද්‍යාලයක් සහ නේවාසිකාගාරයක් විවෘත කිරීමට පිළියෙල කරන්න. පියාගේ අදෘශ්‍යමාන උදව්කරුවන් වන්න. කිසිවක් පෙනුමට නොකරන්න. අද වරදානය අසීමිත සේවාධාරියෙක් ලෙස ඕනෑම අන්දමක සේවයක් සිදු කරන අතර ඔබගේ අසීමිත ආකල්පෙන් චිත්ත තරංග විහිදුවා හරින්න. බාබය විස්තර කරනවා. දැන් අසීමිත පරිවර්තනයේ සේවයට තීව්‍රතාවයක් ගෙන එන්න. එය මෙසේ නොවිය යුතුයි. මාය කොහොමත් කරනවා. මා කෙතරම් කාර්ය බහුලද කියතොත් මට වෙලාවක් නැහැ. ඕනෑම අන්දමක සේවය සඳහා උපකරණයක් වන අතර ඔබට අසීමිත ආකාරයකට සහයෝගය ලබා දිය හැක. කළ යුත්තේ ඔබගේ ආකල්පය අසීමිත භවයේ තබා ගැනීම පමණයි. එවිට එම සිතිවිලි තරංග අඛණ්ඩව පැතිරී යයි. ඔබ අසීමිත භවයේ වැඩිපුර කාර්ය බහුලව සිටින තරමට ඔබගේ වර්ගීයම වඩාත් පහසුවේ. සෑම තත්පරයකදී සෑම සිතිවිල්ලකෙම උසස් සිතිවිලි තරංග විහිදුවා හැරීමේ සේවය සිදු කිරීම යනු අසීමිත සේවාධාරියෙක් වීමයි. දපාඨය ශිව පියා සමග ඒකාබද්ධ වී සිට ශිව ශක්තියින්ගේ අලංකාරය වන්නේ මෙම දැනුමේ ආයුධයි. ශිවපියා සමග ඒකාබද්ධ වී සිටින ශිව ශක්තියින්ගේ අලංකාරය වන්නේ මෙම දැනුමේ ආයුධයි. ඕම් ශාන්තිය.